විනාශ වූ දේපලවෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රුපියල්මලියන එක් දහස් හාර සියදාහතරක්. මන්ත්‍රීවරු තිස්සකට දැනට මාතරෘපියාල්මියනහත් සිය දහහතරක් ගේවලා. තවල් දහතුනකට ගෙවීමට රුපාල් මලියනහත්සේයක් අතිරේකවල්ලයි. අවෝද්‍යයක් පවනීමේ වාර්තා කරන්නේ. ඔය පහුගේ අරගල කාලේ විච්ච සිදුවීම පිළිබඳ වයි වාර්තා කරන්නේ මැති ඇමතිවරුන්ගේ දේපල විනාශවීම්බලට අදාළව අපට පහුකාලීනව දකින්නට ලැබුණේ. ඒතුමල්ලා තබන්ටවෙච හානියට ආනිපූර්ණයයක් බලාපොරොත්වනෝවා විශා වන්ද මුදලක් බලාපරොත්තුවන මොකද තුමන් ලාගේ හැටියට ොහෝ අයියට් තිබුණ ෙවල්ලට වඩා මහා මන්දිර. ඉතිං ඒ නිසා ඒ හැටියට ම තක්සේරු කරලා තිබුණ ඒ තක්සේරු කළවාන්දීෙන් තමයි රුපියල් මිියන ඒක්දදාසාර සය දහතරක් ගෙවල තිබෙන බව සඳහන්වෙන්නේ නෞද්‍ය අපමනිගේ වාර්තාාව සදහන් වෙනෝ මන්ත්‍රීවර තිස්සෙක් දෙෙනනකුගේ දේපල විනාශවීීමලට අදාලව රුපියල් මිලියන ආය දාාහරක් මෙ වන විට ගෙවල තියෙනවා කියලා ඒකම මේ මතතියන පර්මේතු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපලවට සිද අලා ාහ නිසඳහ මුල්ලේව හනිපුර්ණය වෙනුවෙන් විශෂ නිලධහරී කමටුවේ නිර්දේශ බදීම සපතම්බ ස්වන දින අවසන් රීමට නියමිත ඇති අතර වාහන සහ චංචල දේපළවිෙනුවෙන් නිර්දේශ ලබාදීම නොෑම්බරි කොළුස්වැදින අවසන් කිරීමට ද යෝජතය. ඉන් කියවෙනවා. ඒ තවදුරටත් අවසන් නැති බව කෙසේ වෙතාත් තවමත් ඉන් ගිනිගත්ත විනාශවෙච්ච, බස්්‍රථ වලට වත්තයේ ඒ ජනතාවට සාධහරණයක්කිටුව නැති බවමේ මෑත කාලීන වාර්තාාවලත් අපට දකින්නට ලැබෙනකොට මන්ත්‍රීවරු කෝබහරි තමන්ට වෙච්ච හානයපූර්ේක. ගන්නට කටයුතු කරලා තියෙනවා අපට මේආකාරයෙන් දකින්නට ලැබෙනෝ ඔන්න ශ්‍රවලංකාවේ තත්ත්වය එනිසා මේවාට හේතුකාරණා රට තුළ නිර්මාණය කළ ඒ වගේම ඊට ඉරිහිව ක්‍රියාත්මකවුණු කාටකාටත් අපට කියන්නට තියෙන්නේ ඕ කයි තත්ත් කියලා. අද ප්‍රධහන සිරස්ථලය බැලුවනම් ඉදිරියේදී කටයුතු කළයුතු ආකාරයන් පිළිබඳව මංගිතන්නේය හොදා අවබෝධයක් ලබාගන්නටත් පුලුවන්කම තියනවා මේ ගැත් හිතල ඇඩකරුත් තමයි කවුරු කවුරුත් වඩාත් හොඳවෙන්නේ. ඒකබ අපි මතාක් කරන්නටනෙ තාමත් පාස්කුදින ප්‍රහාරයට හම ලක්වෙච් ඒ ජනතාවට නිස සාධාරණයක් ඉටුණු වනු අවස්ථාව ඒ වගේම යම්යම් අවස්ථාවලදී මහංචනයාට වෙච්ච ස්වභාභිකව්‍යසන වලදී හෙම විච්චහානිවලට තවමත් නිසි සාධාරණයක් නොවුලු අවස්ථා පිළි බඳව අදටක් පුවත් ඇති බව ඒමනත්තං අදටත් ඒ කඳලු නිමවී නැති බවත් අපි බොහොම Kanagatu in tamai kiyanni